අපි මුලින්ම මේ අපි බොයිෆ්‍රෙන්ඩ් කියන භූමිකාවෙන් පටන් ගමුකෝ මනෝවිද්‍යාර්ථමිනිය. ඔහොම ගිහිල්ලා ඉතින් පවුලක් ගොඩ නැගෙන්නේ. දැන් එතකොට ගෑනු ළමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙනානේ තමන්ගේ ගොඩක් වෙලාවට කියලා මං හොයන්නේ මගේ තාත්තා වගේ මගේ අප්පච්චි වගේ ස්වාමි පුරුෂයෙක් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් තමයි ඔන්න හොයන්නේ කියලා. ඔය එහෙම අර හොඳ තාත්තලා හිටපු බොහොම ආරක්ෂාවක් ලැබිච්ච ශක්තියක් ඇති තාත්තලා හිටපු අම්මල තාත්තලා මේ ගෑනු ළමයි එහෙම කියාවේ. ඒ වගේම තව ගෑනු ළමයි කොට්ටාශයක් ඉන්නවා බඳින්නේ නෑ මගේ කියන්නේ ඉතාලම ටොක්සික් තාත්ත කෙනෙක් හිටපු දරුවෝ බඳින්නෙම නෑ කියලා හිතන අයත් ඉන්නවා. ඔව් ඒක තමයි එකතු කරේ ඒකයි. ඒක බොහොම සත්‍ය කතාවක් මනෝවිද්‍යාවතුමනි. දැන් එතකොට ඔය කම්ප්ලේන්ට්ස් එන්නේ නැති බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් මං හිතන්නේ එන්නේ නැති වෙන්නේ නැතිව ඇති. හැබැයි කම්ප්ලේන්ට්ස් අඩුවෙන් එන බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම නැත්නම් පෙම්වතෙක් වෙන්න නම් ඒ කෙනා කොයි වගේද වෙන්න ඕනේ? ඇත්තටම මේ මෙහෙම දෙයක් තියෙනවා. අපි ලොකු ශක්තියක් ගෑනු ළමයෙක් බලාපොරොත්තු වෙනවා පිරිමි ළමයෙක්ගේ. ඒ ශක්තිය බවට ඔබපත් වෙන්න ඕන. يعني ඇය දිහා දැන් ගෑනු ළමයෙක් හැමදෙස්සෙම හිතන්නේ ලොකු ටෙන්ෂන් එකක් එයා බලාපොරොත්තු වෙනවා. දරුවෙක් බලාපොරොත්තු වෙනවා වගේම ටෙන්ෂන් එකක් එයා බලාපොරොත්තු වෙනවා. ඒ ටෙන්ෂන් එක බලාපොරොත්තු වීමේ ගතිකේ එන්න හේතුවක් තියෙනවා. මොකද එයාගේ අර මං කියන වගේ එයා කවදා හරි දරුවෙක් හදන්නේ කියලා ගෑනු ළමයෙක් වුණත් කවදා හරි අම්මා කෙනෙක් වෙන කෙනෙක්. ඒ හින්දා එයාට ඒ ආරක්ෂාවක් බාහිරින් එයාට ආරක්ෂාව සපය ගන්න බැරි අවස්ථාවකට ජීවිතේ මොනද එයා ආරක්ෂාව ඉල්ලන ශක්තියක් වෙන කෙනෙක් වෙන්න ඕනේ. එතකොට ජීවිතේ ලීඩ් කරන්න ඕනේ. ඇයව ලීඩ් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අපිට මොකද ඒ සම්බන්ධතාවය ලීඩ් කරයි, අපි හමු වීම ලීඩ් කරයි, හම්බුනහම මොනවද කරන්න කියලා ලීඩ් කරයි. ඒ වගේ මේ ඒ සම්බන්ධතාවය ඇතුලේ විශේෂ දිනයන් තියෙනවා. ඒ දිනයන් වලට මොනවද කරන්න කියලා එක ලීඩ් කරයි. ගමනක් යන ලීඩ් කර ඒ ලීඩර්ෂිප් එක කාන්තාවක් ඒ නායකත්වය පිරිමියා ගනී කියලා බලාපොරොත්තු වෙනවා. ඒතොර ඕන දෙයක් දැන් අපි හිතමුකෝ දැන් ඇඳුමක් ගන්න ගියම පිරිමියාගේ කැමැති කාන්තාව. ඒතොර ආයිත් ඕන එකක් ආයිත් එකත් හොඳයි මේකත් හොඳයි ඒ වගේ එකක් නෙමෙයි. ඔබ මං හිතන්නේ දැන් මේ අපි කතා කරන්නේ මොඩර්න් ගෑණිය ගැනනේ. එයාට පරණ ගැහණියට පිරිමිය කොහෙනව නෙවෙයිනේ අලුත් ගෑණියට. ඒතොර එයා ලස්සන දින්න කැමති. මේ 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 ලස්සනත් එක්ක යන සමාජයක් මේක බොහොම වෙළඳපොළක අපි ජීවත් වෙන්නේ. එතකොට ඉතින් ඔබ එක වචනයක් කියන්නේ සමහරවිට ඔබ ඇත්තම පිළිගන්නේ නැතු වෙන්න පුළුවන්. එහෙම අදහසක් දෙන්න කිසිම වෙලාවක ඔබගේ පෙම්වතියව විවේචනය කරන්න එපා. ඇව්වටන්න එපා. මහතයි කියලා කියන්න එපා. මහත වුණත් වෙන විදිහකට එක කියන්න පුළුවන්. දැන් චුට්ටක් එක්සයිස් කරා නම් හරි කියලා යෝජනාව සජෙෂන් එකක් හරියට කරන්න පුළුවන්. එහෙම නැතුනොත් හිතන්නේ ඇයට මම එපා වෙලා දැන් ඔන්න මම හොඳ නෑ දැන් මම කැතද දර ඒ වගේ එහෙම තැන්වලට යනවා තරුණියන. මේ සාමාන්‍ය තරුණියන් ගැන කතා කරන්නේ. එතකොට එහෙම යනවා. එදා කමියුනිකේට් කරන විදිහද ඔබ කොහොමද යම් අදහසක් කාන්තාවකට කියන්නේ කියලා කියන්නේ ඔබේ ගෑනු කෙනාට ඔබේ පෙම්වතියට කියන්නේ කොහොමද කියලා කියන එක හරිය පරිස්සම් වෙන්න ඕනේ. ශක්තිය අර ලීඩර්ෂිප් එක දෙන ගමන් නායකත්වය දෙන ගමන් කමියුනිකේෂන් ඒ කියන්නේ සංනිවේදනය ඉතාම පරිස්සමින් ඇයත් එක්ක කරන්න ඕනේ. නැත්නම් ඔබ කියන්න යන දේ නෙවෙයි අන්තිමට ඇයට ඇහෙන්නේ. ඒතර ඇයම තීරණ අරගෙන යාම දුක් වෙලා යාම අඬලා ඔක්කොම අවුල් වෙනවා. ඔබ දන්නේ නැහැ දැන් මොකද්ද උනේ ඔබ කරපු වැරද්දක් මොකද්ද කියලා.